මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ ජූනි මාසේ 3 වෙනිදාට ලබන මාසේ තව දවස් ගානක් තියෙන්නේ. ඒ වෙනකොට වසර 2331ක් වෙනවා. වසර 2331ක් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරලා බුද්ධ ශාසනය පිහිටලා මේ සංස්කෘතිය පටන් අරගෙන මිත්‍යා දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් බවට පත් කරපු ඒ උතුමන් වහන්සේ වැඩම කරලා වසර 2331ක් වෙනවා. ඒ වගේම වාර්ෂිකව මේ මහා මංගල්‍යය, සංස්කෘතික මංගල්‍යය, පොසොන් මංගල්‍යය වාර්ෂිකව සිද්ධ වෙනවා. සිංහල රජ දවසේ ඉඳලා ඒ කටයුතු කාරණා කරලා තියෙනවා. ඒවට ලිඛිත සාක්ෂිත් තියෙනවා. සෙල්ලිපි, ලෙන්ලිපි, පර්වත ලිපි, ටැම් ලිපි වලත් සඳහන් කරලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේට කළා වූ උපහාරයන් පිළිබඳව, කෘතගුණ සැලකීම් පිළිබඳව. ඉතින් අද වර්තමානයේ වෙනකොට ඒ තත්ත්වය හේදිලා ගිහිල්ලා නැතිනම් රට කරවන පාලකයන් විසින් හිතාමතාම මේ කටයුත්ත අමතක කරලා තියෙනවා. ඉතින් එම නිසා ඔබලාට පේනවා ඇති වෙනදා පොසොන් පින්කම ආරම්භ කරනද සති 2-3කට ඉස්සෙල්ලා මේවා සැරසිලි කටයුතු කරන විදුලි බුබුලින් ආලෝකමත් කරන්න. විශේෂයෙන්ම මම මේ වෙලාවේ සිහිපත් කරනවා බොහෝ අය හිතනවා, කතා කරනවා, මම මෙහෙම කතා කරනකොට මිහින්තලේ විහාරයට ලැබෙන ආධාර නැද්ද කියලා. ඒකත් අනිකුත් විහාරස්ථාන වගේම මේවටත් ආධාර උපකාර ලැබෙනවා. ඒ වගේම ඒ ලැබෙන ආධාරය මුල් කරගෙන අපේ සිව්පසය, ඒ වගේම අපේ පුංචි හාමුදුරුවන් කහ පොඩි හාමුදුරුවන් වහන්සේලා 50කට 60කට අධික සංඛ්‍යාවක් මං පැවිදි කරලා ඉන්නවා. ඒ අයගේ සමහර අම්මා නැ, තාත්තා නැ, අය සමහර කෙනෙක් දෙන්නම නැ. ඉතින් ඒ අයගේ අධ්‍යාපනය වෙනුවෙන් සිවුරේ හිටියත් එකයි නැතත් එකයි හොඳ පුරවැසියෙක් කරන්න මේ ලැබෙන ආධාර උපකාර මම යොදා ගන්නවා. ඒ වගේම මාසිකව අපේ මේ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු එක්කහු කරගෙන දුගී මඟි දුප්පත් මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. ගැබිනි මව්වරුන්ට ඉඳලා ඒ වගේම ඒ පුංචි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්, මොන්ටිසෝරි දරුවන් වෙනුවෙන් ඔය විවිධ ද්‍රව්‍යයන් දෙනවා. ඇස් කණ්ණාඩි, රෝදපුටු, විදුලිය ගන්න බැරි නම් විදුලිය ආරම්භ දෙනවා, වැසිකිලි කැසිකිලි පහසුකම් සපයලා දෙනවා, බෙහෙත් තෙහෙත් ටික සපයලා දෙනවා. ඉතින් ඔය පාස්කුවෙන් පස්සේ ඒ කටයුතු මම නැවැත්තුවා. නමුත් යම් යම් අවස්ථාවන් වල පුළු පුළුවන් විදිහට මම ආධාර උපකාර සොයාගෙන මේ අපේ ප්‍රදේශයේ අයට ලබා දීම් කරනවා. පහුගිය දවස්වලත් මම ගැබිනි මව්වරුන් 500කට ඒ අවශ්‍ය කරන කළමනා සපයලා දුන්නා. ඒ සමගම මේ විහාරයේ ත්‍රිවිධ හමුදාව සිවිල්ලාර්ස බලකායේ ශ්‍රමදායකත්වය ලැබෙනවා. ඔය ලැබෙන ආධාර එකතු කරලා තමයි අර සුවිසල් විශාල ධර්ම මන්දිරයක් නැත්තම් මළුවේ දූවිල්ලේ තමයි සිල් සමාදන් වීම කටයුතු සිද්ධ කර නිදාගන්නේ උපාසකම්මලා. ඉතින් ඒ හින්දා ඒ 2014 විට පටන් ගත්තේ ධර්ම මන්දිරය තවමත් වැඩ කරනවා. ඒ ධර්ම මන්දිරයේ 3-4000ක් අද මේ පොසොන් එකට සිල් සමාදන් වීමේ අවස්ථාව අපි උදා කරලා තියෙනවා. ඉතින් එම නිසා මේ ලැබෙන ආධාර උපකාර මෙන්න මේ දේවල් වලට තමයි අපි යොදන්නේ. ඒ වගේම මේ මිහින්තලේ අනුරාධපුරයේ කඩවල් වලටත් අපි කෝටි ගාණක් ණයයි. මොකද මේ දරුවෝ, නිල දරුවෝ වැඩ කරනකොට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අරන් දෙන්න ඕනේ. ඉතින් ඒ මුදල් වලට වෙන දේ තමයි මම මේ කිව්වේ. හැබැයි මේවා මම සංවර්ධන කටයුතු, සුවසාධන කටයුතු, ආගමික සමාජික කටයුතු කරන්නේ නැත්නම් මට පුළුවන් මේ වගේ පෙරහැර දෙකක් කරන්න. ඉතින් මේ ලැබෙන දේවල් මම බෙදලා දෙනවා. එකතු කරනවා මම බෙදලා දෙනවා. එකතු කරලා වැඩි කරගන්නේ නැහැ මම. ඉතින් ඒ හින්දා සමහර වෙලාවට ওই කටුසෑයේට බාර ආහාර වෙන පළතුරු ටික ගෙනලා වළඳනවා පොඩි හාමුදුරු කට්ටිය. ඒ වගේම පොල් ටික, ඒ පොල් කනවටත් කට්ටිය අකමැතිනේ. ඒ පොල් ටිකෙන් තමයි කිරි හොද්දක්, සම්බෝලයක්, තෙල් ටිකක් හදාගන්නේ. ඉතින් ඒවා
අපිට පන්තලට හිමි දේවල්නි, විහාරයට හිමි දේවල්. ඒ අටපිරි කරක් හම්බ වෙනවා සමහර පහුගිය කාලවල. එතෙන්ට තමයි වැඩියෙන්ම ටිකක් අපිට කඩුසෑයට මේ පින් කැටේට සල් ටිකක් හම්බුනේ මුදල් පඳුරු. ඉතින් ඒ වගේම පහුගිය දවස්වල අපේ කනිෂ්ඨ විද්‍යාලයේ 200කට 300කට ළමයි අලුතෙන් ඇතුළත් කරගත්තා. ඒ ළමයින්ටත් ඒ වෙලාවේදී මම ඒ පොත්පත් පෑන් පැන්සල් ලබා දුන්නා. ඉතින් සමහර කෙනෙකුට ඒවා මේ විහාර සන්දක දීපල අපිට මේ හිමි නෑ කියලා සමහර කෙනෙක් කියන දේ එයාලගේ මතේ. නමුත් මේවා සාංගික දීපල. පොසොන් පින්කම කියලා කියන්නේ රාත්‍රී කාලයට විශාල පිරිසක් එනවා මිහින්තලේ වන්දනා කරන්න. විශේෂයෙන්ම 2018න් පස්සේ මේ වගේ ඒ සංස්කෘතික මංගල්‍යයක් අපිට කරගන්න බැරි වුණා. 19 පාස්කු ප්‍රහාරේ ඒවා දේශපාලකයන් විසින්ම නිර්මාණය කරපු, සැලසුම් කරපු, ඝාතනය කරපු සිද්ධි. ඒ වගේම අවසානයේ වසංගතය වගේ 22 දේශපාලන අර්බුද, දේශපාලන අස්ථාවර භාවය, ඒ වගේ ඉන්ධන ආර්ථික කඩාවැටීම්, ආර්ථික ඝාතකයෝ ඉන්න රටක් නෙමේක. ඉතින් ආර්ථික ඝාතකයෝ නිසා ඒ 22 කරගන්න හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මෙවර මේ අවුරුද්දේ යම් තරමක මිනිස්සුන්ට ගොයි තම්බත් කරලා මිනිස්සු ඔළුව උස්සගෙන ඉන්නවා. ඉතින් අපි නොසිතපු සෙනගක් පිරිසක් වෙසක් පෝය දවසේ 110,000කට එහා පිරිසක් මේ භූමියට ආවා. ඒ අයට පහසුකම් තිබුණේ නැහැ, ජලය තිබුණා, අවශ්‍ය ආරක්ෂාව තිබුණා. හැබැයි අර දුරකතනේ එළියෙන් තමයි මිහින්තලේ මිනිස්සු පිය නැඟුවේ. පඩිපෙලේ ගියේ. ඒත් සර්පය හැමත් හිටියා. කුණු කට්ටෝ, පොළොංගු, ඒ වගේ සර්පය පිඹුරෝ වගේ සත්තු හිටියා. ළමයි කෑ ගහගෙන ඇවිල්ලා කිව්වා. ඉතින් මේ පින්කමට අපි හිතන හැටියට 120,000කට එහා ජනතාවක් මේ මංගල්‍ය සඳහා සහභාගි වෙනවා. එතකොට මේ භූමියේ වෙනදා ලංකාවේ විවිධ ආයතන, දානපති ආයතන, පෞද්ගලික ආයතන, සමූහ ආයතන එකතු වෙලා පෙරහැර කරලා දුන්නා. ඒ වගේම ආලෝක පූජාව කියලා කියන්නේ විදුල් බුබුලින් මේ පිම්බීම වර්ණවත්කරනද ඒ අයගේ අනුග්‍රහය ලැබුණා. ඉතින් මං කල්පනා කළා 2019 අවුරුද්දේ මේ පොසොන් පින්කම ගැසට් කරලා තියෙනවා. ඒ වගේ විහාරයේ ජාතික උරුමයක් හැටියටත් ගැසට් කරලා තියෙනවා. සියලු ජාතීන්ට, ජාතියක් කියලා කියන්නේ සිංහල නෙමෙයි, සියලු ජාතීන්ට උරුම, ලාංකිකයන්ට උරුම භූමියක් හැටියට මේක ගැසට් කරලා තියෙනවා. ඒ සමගම ලංකාවේ පළවෙනි පෙරහැර තමයි උත්තිය රජ්ජුරුව කරලා තියෙන මීට වසර 2283කට පෙර. මිහිඳුහාමුදුරු පිරිනමන් පාලා තියෙන්නේ වසර 2283කට. ඉතින් ඒ නිමිත්තෙන් තමයි මිහිඳු සෑය, තිබිචිතයි, චෛත්‍ය දැන් අපි නිර්මාණය කරලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන්, ශ්‍රම දායකත්වයෙන්, අපේ ලංකාවේ ලෝකේ ඉන්න සියලු දෙනාගේ ආධාරයෙන්, උපකාරයෙන්. ඉතින් මං කල්පනා කළා පොසොන් රැස්වීම ගණනාවකුත් තිබ්බා, එතුමා දැනුම් දුන්නා මෙන්න මේ දේවල් අඩුපාඩුයි කියලා. ඉතින් මං කල්පනා කළා, මං බලාන හිටියා රජයේ මැදිහත් වීමක්, රජයේ උත්සවනේ මේවා, රාජ්‍ය උත්සව. ඉතින් මේ අයගේ මැදිහත් වීමක් වෙලා යම් තරමක් කරයි කියලා. හැබැයි මේ මාධ්‍ය නොහිටින්ද මේ කට්ටියගේ ඇස් ඇරෙන්නේ නැත්නම් කන් ඇරෙන්නේ, ඔක්කොම අබ්බගාතියෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ, රට කරන අය විකෘති මිනිස්සු ඉන්නේ. ඒ විකෘති මිනිස්සුන්ට මේවා කිව්වට වැඩක් නැහැ ආයිබුවන්. ඒ මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ. බීරියාලින්ට වීණා ගයනවා වගේ වැඩක්. නමුත් රටේ ජනතාව දැනගන්න ඕනේ. ඉතින් මේ වෙනකොට මේ මූල්‍ය මොකද, ආර්ථික කළමනාකරණය, මූල්‍ය කළමනාකරණයක් තියෙනවා දැන් මේ රටේ අලුතෙන් පටන් අරගෙන. හොඳටම මූල්‍ය කළමනාකරණය කරලා තියෙනවා 2048 ඉඳලා මේ වෙනකන්. ඒක කොහොමද කරලා තියෙන්නේ? ඔය ප්‍රාදේශ සභාවේ හිටපු මන්ත්‍රීලා, උපසභාපතිලා, සභාපතිලා සහ පළාත් සභාවේ සහ පාර්ලිමේන්තුවේ, නගර සභාවේ ඔය තට්ටුමාරු ක්‍රමයට කරන පාලනය කරන සියලුම දේශපාලඥ ලස්සනට හොඳට මූල්‍ය කළමනාකරණය කරලා තියෙනවා. වැව් අමුණු තියෙනවා, ගෙවල් තියෙනවා, සෙට් තියෙනවා, තැබෑරුම් තියෙනවා, රෙස්ටෝරන්ට් තියෙනවා, ඉඩකඩම් තියෙනවා. දැන් ওই මිනිස්සු මැරෙන්නේ නැද්ද? වැව් තාවුලුත් එක්ක අරගෙන දැන් මේ නෝනාගේ නමට, මුණුබුරාගේ නමට ඉඩම් කඩම් ගන්නවා. හැබැයි සාමාන්‍ය මිනිහෙකුට බලපත්‍රයක් ගන්න ගියොත් එහෙම දිස්ත්‍රික් ලේකම්තුමාවත් ප්‍රාදේශීය ලේකම්තුමාටවත් ඒවා දෙන්න බලයක් නැහැ. දේශපාලඥයන්ට තියෙන පුදුම වරප්‍රසාදෝගයක්. ඒ මිනිසුන්ට පුළුවන් ඕනෑ ඉඩමක්, ඕනෑ මුඩුබිමක්
බලපත්‍රයක් අරගෙන ගොඩ කරලා දැන් අද වර්තමානයේ ඉන්න ආණ්ඩුකාරවරු බලන්නකෝ ඇවිදින්නත් බෑ පෙළක්ේ උන්ට. හැබැයි අත්හැරලා නැහැ තණ්හාව කියන එක ඉඩම් කඩම් හැම තැනම පොළොන්නරුව යක්කර 50යි මැදිරිගිරියේ 25යි අනුරාධපුරයේ ඔය වගේ හැම තැන්වල ඉඩම් කඩම් තියෙනවා. අපේ රටේ ජනතාවගෙන් තමයි අපි යැපෙන්නේ. අපි දානේ වළඳන්නේ. මේ ඇඟේ ලේ තියෙන්නේ රටේ ජනතාව දුන්නු බත්වල ලේ. ඉතින් ඒ මිනිස්සුන් වෙනුවෙන් තමයි අපි හැමදෑම කතා කරන්නේ. ඒ පැත්තේ හිටගන්නේ. ඒකනේ අර සිස්ටම් චේන්ජ් කිය. හැබැයි සිස්ටම් චේන්ජ් උනේ මෙතනින්. මිත්‍යා දෘෂ්ටිකයෝ සම්මියා දෘෂ්ටිකයෝ බවට පත් උනේ මිහිඳු මහ රහතන් වහන්සේ මීට වසර 2331ට වැඩපු දවසේ තමයි සිස්ටම් චේන්ජ් උනේ. අර දඩේ මේ ගියපු මිනිස්සු අවියාවුද බිම තියලා පන්සිල් අරගෙන ශික්ෂාකාමී පිරිසක් විනයක් ඇති ජාතිය බවට පත් උනේ මිහිඳු මහ රහතන් දළදා හාඳුරුව ලැබෙන්නේ උතුම් ශ්‍රීමාබෝධින් වහන්සේ ලැබෙන්නේ සොළොස්මස්ථාන බුදුරජාණන් වහන්සේ වැඩියා. නමුත් ඒවා ස්ථාපනය කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩිය හින්දා. ඉතින් ඒ උන්වහන්සේට ගෞරව කරන්න තමයි අපේ රටේ ජනතාව මේ වන්දනාමාන කරන්නේ එන්නේ. ඉතින් ඒ මිනිස්සු වෙනුවෙන් මේ දේ රටේ මිනිසුන්ට කරන්න මේ අමාරුයි. එහෙනම් රටේ රටක් තියෙන්නේ මේ අනිත් එක රජයේ ගැසට් කරලා තියෙනනේ. දැන් ලේකම්වරයා මට කියනවා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පෙරහැරට මිලියන 5ක් දීලා තියෙනවා. ඒ අමුතු ගැසට් එකක්. ඒකේ ගැසට් එකෙන් පල්ලෙහා බහැලා දැන් 3යි දෙන්නේ. මිලියන 3යි. මිලියන 3 ප්‍රාදේශීය ලේකම්තුමාට දිස්ත්‍රික් ලේකම්තුමාටනේ එතුමාලා ගණන් හදලා බලලා තිනවා අලියැත්තු නැතුව පන්දන් නැතුව කොප්පරා නැතුව නැටුම් කණ්ඩායම් ටිකට විතර ලක්ෂ අඩු කරලා නැත්නම් ලක්ෂ 57ක් යනවා සම්පූර්ණ එකතුව ලක්ෂ 130ක් යනවා ඒවා අඩු කරලා මිලියන 30ට මිලියන 3ට බැස්ුවාට පස්සේ ඒත් ලක්ෂ 33ක් යනවා. එතකොට දැන් ඒ පෙරහැර කරන්න පුළුවන්ද? එහෙම අලියැත්තු නැතුව කරන්න පුළුවන්. ඉතින් මේ ආණ්ඩුවේ සැලකිල්ල මිහිඳු හාමුදුරුවෝ දක්වලා තියෙන අනුග්‍රහය පොසොන් සංස්කෘතියේ මේ රටේ ජනතාවට මේ පෙරහැර තමයි මේ නුවර කලාවේ තියෙන අති විශේෂ කලා මංගල්‍ය සංස්කෘතික මංගල්‍ය. මොකද නුවරට යන්න මිනිසුන්ට අමාරුයි. සල්ලි නැහැ. ඉතින් මේ සුවිශාල සෙනගක් මේ පෙරහැර නැරඹීම සඳහා අපේ ගම්වල මිනිස්සු එනවා. පැය ගාණක් පැදුරු වෙලාගෙන රෙදි එලාගෙන ඉන්නවා මේ පෙරහැර බලන්න. මොකද අපි ඒ වගේ ආසන තියලා විකුණන්නේ ආරම්භක ස්ථානේදලා අවසානේ දක්වාම මිනිසුන් බලන්න තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් ඒ කලා මංගල සංස්කෘතික අංගය මම ලක්ෂ 30න් කරන්නේ. අනේ පුළුවන් නම් කරලා පෙන්නන්නකෝ මට මේ රජේ ඔය ඉන්නේ නැත්තො. ලොකු දෙයක් ඒක. මේ රටේ මිනිසුන් වෙන මං වෙනුවෙන් නෙවෙයි. ඉතින් මං ඒකයි කිව්වේ මේ අය දැන් නිදහස් සුස්වේ මූල්‍ය කළමනාකරණය කරලා තියෙන්නේ. එහෙනම් නිදහස් සුස්වේ හොඳට මූල්‍ය කළමනාකරණය කරලා කරා. ඒ වගේ ජනරජ පෙරහැර හොඳට මූල්‍ය කළමනාකරණය කළා. ඒ වගේ බක්මහසැනකෙලිය විකෘතියවත් තිබුණානේ බක්මහසැනකෙලිය ඒකත් කළා. මේක දැන් ජනාධිපති තුමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමක් කරලා තියෙනවා වෙසක් එක හා සමානව පොසොන් එක සමරන්න සැලසුම් කරන්න. ඉතින් එතුමගේ මට්ටමින් එතුමා ඒක සැලසුම් කරනවා. ඉතින් එතුමාට එහා යන්න බෑ. එතුමාට බැරි දේවල් ඉහළට දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ දැනුම් දුන්නා කියලා කියන්නේ අර මේ මේ බීරි අලින්ට වීණා ගායනවා වගේ ඇස්පේන්නෙත් නැහැ නේ මිනිස්සු. අන්දයි, කන් ඇහෙන්නේ, කතා කරන්නේ ඔක්කොම අබ්බගාතයෝ. එහෙනම් ඒ මේවා යව්වට කිව්වට ඒ මිනිස්සු සංවේදී මිනිස්සුනේ, අක්‍රීය වෙච්ච මිනිස්සු කොටසක් ඉන්නේ. ඉතින් ඒ මිනිස්සුත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඒ හින්දා මම කල්පනා කළා වෙන කරන්න දෙයක් නැහැ. රටේ මිනිස්සුන්ගේ ඇට මිදිලුට ලේ වලට බද්ද වෙලා තියෙන මේ පොසොන් පිංකම පොසොන් මංගල්‍යය පහසුකම් තිබ්බත් එකයි නැතත් එකයි මිනිස්සු ලයිට් නැති කාලේ ඔය ජේපි කාලේ යුද්ධ කාලේ ටැටරෝලින් මේ වගේම ඔය ලොරියෝලින් ලෑමාස්ටෝලින් පිරිලා සෙනගාව බුද්ධ්‍යාංශවලින් ඒ කාලේ කිව්වා එල්ටීටී කාර්ය මරාණ මැරණෙවුන් ඉන්නවා ආන්දුරුනේ පෙරහැර කරන්න බෑ. නමුත් අබමල් රේණුවක ඇල් පෙනති තුරක අතුරුවාන්තරාවක් වෙලා නැහැ ඉතිහාසය තුරාවට. ඉතින් මේ වෙලාවේදී ආණ්ඩුව හොඳටම ආර්ථික කළමනාකරණය කරනවනේ. දැන් හොඳටම කරන හොරකම් ඒවා ඔක්කොම තැබෑරුම් ඔක්කොම කරනවනේ. තෙල් හල් ওই සියලු දේවල් එයාලට තියෙනවා. හොඳට කළමනා කර අපේ රටේ මිනිස්සුන්ට තමයි කළමනා කරන්නේ නැත්තේ. දැන් තමයි උගන්වන්නේ. ඉතින් නැව් තියෙනවා, බස් සර්විස් තියෙනවා. බලන්න උතුරු දකුණට යනකොට බස් කොච්චර ඇමතිය වෙලා මැති ඇමතු දරුවන්ගේ දරු මුණුමුරුවන්ගේ තමයි ඔය තියෙන ඔක්කොම දේවල් හොයලා බලන්න. ඒ වගේ මං කැමති අපේ තරුණයන්ට කියන්න සිස්ටම් චේන්ජ් එකටත් එක්ක එදා සහ අද කියලා දේශපාලඥයන්ගේ වාර්තාමය වැඩ සටහනක් සකස් කරන්න ඕනේ.
ඔය 48 ඉඳලා අද වෙනකන් ඔය දේශපාලන තට්ටුමාරු ක්‍රමයට කරපු දේශපාලඥයෝ අදටත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එදා සහ අද කියලා ඔය ඩොකියුමෙන්ටරි කියලා කියන්නේ ඩොකියුමෙන්ටරියක් හදන්න ඕන එක එක්කෙනා ගැන. එක එක්කෙනා ගැන හදලා ඔය YouTube වල සමාජ මාධ්‍ය දාන්න ඕන එදා සහ අද මේ දේශපාලඥයන්ගේ දියවල් හැරෙන හැරෙන විදිහට පයින් පණී පයින් විදිහට හැමදෑම ඇමතිලා ඉන්නෝනේ පක්ෂෙන් ඉල්ලුවත් විපක්ෂෙන් ඉල්ලුවත් එවුන් හැමදෑම දිනුවත් දිනුම් පෙරදුනත් දිනුම්. ඒ හින්දා ඔය ડોකියුමෙන්ටරි එකක් හදන්න ඕනේ අපේ තරුණ තරුණියන්ගේ මම ඉල්ලීමක් කරනවා. ඔය සිස්ටම් චේන්ජ් එකට ගියා වගේම මේ එදා සහ අද කියලා හැම දේශපාලඥයන් පිළිබඳව වාර්තා වැඩසටහන් හදලා සමාජගත කරන්න ඕනේ මේ අය පිළිබඳ. ඒ වගේම පොලිස් වාර්තාවක් අරගෙන බලන්න ඕනේ ඔය දේශපාලඥයන්ට තියෙන වැරදි ගැන. පොලිසියෙන් වැරදි මේ දෙන්නේ නැහැ නේ කවදාකවත් නිවැරදි කරලා පොලිස් වාර්තාවක් ගන්න. ඊළඟ ඡන්දයකට එනකොට පොලිස් වාර්තාවක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් ඒ හින්දා මේ පාත්‍රේ අරගෙන ගියොත් කවුරුවත් මට නොදී ඉන්නේ. මොකද අපිට උරුම දෙයක් තමයි පාත්‍රේ. සිවුරයි පාත්‍රේ. චීවරයි පාත්‍රේ. ඉතින් මේ පාත්‍රේ අරගෙන ගියපුවාම දානේ උදේට දවල්ට මේකෙන් වළඳන්න මොනවා හරි ටිකක් මිනිස්සු මේකට දානවා වළඳනවා. ඒ වගේම ආලෝක පූජාවට පෙරහැරට රටේ මූල්‍ය කළමනාකරණය කරන්න තියෙන දැන් රට මේ ලොකු මූල්‍ය කළමනාකරණයකට ගිහිල්ලා තියෙන්නේ. එතන රටේ ජනතාව දැනගන්න හොඳට මේක දැන් ආර්ථික පාලනයක් කරලා තියෙනවා මේ රට. ආර්ථික කළමනාකරණයක් කරලා තියෙනවා. මූල්‍ය අරබුදයෙන් ගොඩ එන්න මෙයා ලොකු පාලනයක් දැන් ගෙනියනවා. එයාලට ඕනෑ වට ඒවට පාලන නැහැ. මේ වගේ වට රටේ ජනතාවට යම් දෙයක් කරන්න දිතහම පාලනයක් තියෙන්නේ. ඉතින් ඒ එයාලා පාලනය කරනනම් අපේ වගකීමක් තියෙනවා මේ අරහත් දජේ අපි පැළඳගෙන ඉන්නේ පොරවගෙන ඉන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ හින්දා මහා විශාල පිරිසක් මෙතෙන්ට එනවා මේ සංස්කෘතික මංගල්‍යය අපි කරන්න ඕනේ. කරන්න ඕනේ නිසා හෙට දවසේ ඉඳලා පින්ඩපාතේ ගිහිල්ලා රුපියලක 750 කෝටි දෙයක් විතර ඉන්නවා විවිධ ජාති විවිධ ආගම් රුපියලක් 750ක් දෙන්න. ඒ වගේ ලංකා බැංකුවේ අරමුදලක් තියෙනවා මගේ නමට නෙවෙයි තියෙන්නේ මිහින්තලේ රජමහාවිහාර සංවර්ධන අරමුදල කියලා. ඒ වගේම හැටනැසල් බැංකුවේ තියෙනවා ඒත් මිහින්තල රජමහාවිහාර කියලා ඕනෑම සාකාවකින් රුපියල 750 එකතු කරලා දාන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඉන්න විශාල කෝටිපති ව්‍යාපාරික මහත්තුරු මහත්මීන් ඉන්න ආයතන තියෙනවා. තමුන්නාසලටත් මේක ඇහෙන්න ඕනේ, පේන්න ඕනේ, හදවත් වලට සංවේදී වෙන්න ඕනේ. මේ උතුමන් වහන්සේ වෙනුවෙන් කරන කාර්යය කරන්න මං කොච්චර වෙහෙසනවද රටේ ජනතාව වෙනුවෙන්, එන පිරිස වෙනුවෙන් ඈ. ඒ හින්දා මම හෙට ඉඳලා පින්ඩපාතේ ගිහිල්ලා රුපියල 750 එකතු කරලා මේ විදුලි බිබුලින් ආලෝකමත් කරන්න ඕනේ. විදුලි ඔය කල බලු දාන්න ඕනේ. එන පිරිසට ඔය හැම තැනම රත ගාල් තියෙනවා. ඒ ඔක්කොටම මම්මාවත් අක්කර ගානක් තියෙනවා. අක්කර 100 ගානක් 100 ගානටම විදුලිය සපයන්න ඕනේ. ඉතින් ඒවට අපිට කුලියට ගන්න ඕනේ සමාගම් වලින්. ඉතින් ඒ සමාගම් වලට එන්න කියලා විදුලිය දීලා මේ රුපියල 750 එකතු කරලා පින්ඩපාතේ ගිහිල්ලා ඒ ආලෝක පූජාවත් මම කොහොම හරි කරනවා. ඒ වගේම පෙරහැරත් මිලියන 3ක් නෙදීලා තියෙන්නේ. මිලියන 3ෙන් හැරෙන්නත් බෑ. ඒ ගණන් හිලව බලන්න කියන විගණනය කරන්න කියනවා ගිහිල්ලා මේ ලේකම් කාර්යාලයට ගිහිල්ලා. ඉතින් මං කොහොම හරි අලියැත්තු ටිකක් දාගෙන පන්දම් දාලා ඒ ලංකාවේ පළවෙනි පෙරහැරියට පළවෙනි පෙරහැර හැටියට මිහිඳු මහරහතන් වහන්සේට ගෞරවය හැටියට එදා අනුරාධපුරයේ තමයි උත්තිර රජුර ප්‍රතිමාව ගෙනලා තියෙන්නේ. කිසිරිමෙවන් රජ දවසත් එහෙමයි අනුරාධපුරයේ රත්තරන් පිළිමයක් වඩම්මලා තියෙන මෙතෙන්ට. ඉතින් ඒ වගේ මහා මංගල්‍ය කරලා තිනවා. ඒවා මට කරන්න බෑ. මට පුළුවන් විදියට ලැබෙන විදියට බොහොම කරුණාවෙන් දයාවෙන් ආයාචනා කරනවා. ආගම් ජාති ભેද පක්ෂපාත වලින් තොරව මේ මහා මංගල්‍ය කිරීමට කෘතගුණ පූජාවට ලංකාවාසී ලෝකවාසී මේ නෙත ගැටෙන දකින රුපියලකින් 750කින් හරි ආධාර කරන්න කියලා මේ උතුම් පූජාව පැවැත්වීම සඳහා ඔබගේ සහයෝගය ආධාරය ලබා දෙන්න අපේ මේ සංස්කෘතික මංගල්‍යයේ මේ උරුමය රැකගන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා. හැම මේ පින්ඩපාතේ මේ පාත්‍රය යොදාගත්තේ බුද්ධ කාලයේ ඉඳලා පිඩුසිඟාවන්නේ දානේ උදෑසන දහවල සහ හවස ගිලම්පස. ඒ වගේම ලංකාවේ ඔයාලා සිද්ධියක් දන්නවා ඇති මේ වගේ පින්ඩපාතේ ගියා මේ පාත්‍රයක් කරගෙන මේ සිල් දෙදි හොරකම් කළාද බෙදලාද කොහෙද මේ නඩුවක් තිබුණානේ. ඒ සිල් රෙදි වලින් ජනාධිපති ලේකම් කෙනෙකුයි මේ තවත් එක්කෙනෙකුයි මේ හිරේට නියමුණා යහපාලනේ කාලේ.
එතකොට අපේ හාමුදුරන් වහන්සේලා කීප නමක් ඔක්කොම නෙවෙයි මේ ඒ උසාවියේ නඩුවෙන් නිදහස් වෙන්න මුදල් හෙව්වා අපේ හාමුදුරන් වහන්සේලා කොළඹ ප්‍රදේශයේ. හැබැයි මේකේකට නෙවෙයි මම භාවිත කරන්නේ. මම මේ පාත්‍රය භාවිත කරන්නේ මේ සංස්කෘතික මංගල්‍යය කරන්න රටේ මූල්‍ය කළමනාකරණය කරලා තියෙනවද? හැබැයි එයාලට මූල්‍ය කළමනාකරණයක් නැහැ. අවුරුදු උත්සව කරන්න, නිදහස් උත්සව කරන්න, මොන ජනරජ පෙරහැරවල් කරන්න, අනිකුත් සැනකිලි කරන්න. දැන් මේ දැන් මූල්‍ය කළමනාකරණේ පුල්මුඩේ කණිජවැලියක නවත් මේ වහලා තියෙන්නේ. හැබැයි සභාපති කෙනෙක් පත් කරලා ඉන්නවා. ඔයලා බලන්නකො, ඔයලා බලන්න මාධ්‍යවේදී. ඔය නිකන් වහලා තියෙන ආයතන දෙපාර්තමේන්තු සංස්ථාවලට අලුතෙන් සභාපතිලා දාලා ඉන්නවා. අලුතෙන් පළාත් සභා නැති වුණාට සභාපති කෙනෙක් ඉන්නවා දිස්ත්‍රික් පළාත් නමයටම. කාර්ය මණ්ඩල ඉන්නවා. කරන දෙයක් නැහැනේ. සංස්ථාවල සභාපතිලා ඉන්නවා, උපසභාපතිලා ඉන්නවා. උතුරු මැද පළාත ගත්තොත් ඒ වගේත් ඉන්න සභාපතිලා උපසභාපතිලා. CTB කියයි, පොහොර කියයි, යන්ත්‍රෝපකරණ කියයි ඔක්කොම ඉන්නවා. හැබැයි මේවට ඒවට මූල්‍ය කළමනා කරන්නේ නැහැ. මේ වගේ අපි ජනතාවගේ පැත්තේ ඉන්නේ. ජනතාවගේ පැත්තේ ඉන්නවා, කෙලින් කතා කරනවා කියලා තමයි මට නෙවෙයි රිදවන්නේ. සම්බුද්ධ ශාසනයට, මේ රටේ ජනතාවට, මේ රටේ සංස්කෘතියට ගහන මරුපාරක්. එහෙනම් සිත් පිට නැති කළුගල් වගේ මිනිසු ජාතියක් මේ මිනිස්සු රට කරවණේ. කළුගලුත් කලාකාරයා බුදු පිළිමයක් නිර්මාණය කරාට පස්සේ දෑත් නල්ලේ තියලා වන්දනා කරන්න කළුගල පාත්‍ර වෙනවා. නමුත් මේ මිනිස්සු කවදාකවත් එහෙම පාත්‍ර වෙන මිනිස්සු නෙවෙයි. මක බෑවිලා යන්න ඕන මේ මිනිස්සු. මේ රටේ තවත් ඉන්නවනම් අපේ රටට යම් දවසක මේ මිනිස්සු ඉන්න තුරාවට මේ රටේ සුබසිද්ධියක් යහපතක් දකින්න හම් වෙන්නේ නැහැ. ආගම් ભેද කරයි, ජාති ભેද කරයි, පක්ෂපාත ඇවුලවයි, ඒ වගේ කරලා තමයි මේ අය පාලනේ බාල ගන්න, පාලනේ ඩැහැ ගන්න බලාගෙන. ගිජුලිහුණිය කියලා කියන්නේ ආන් ඒ වගේ ගිජුලිහුණිය කොටසක් තමයි මේ මිනිස්සු. එඳ රටේ මිනිස්සු හොඳට තේරුම් ගන්න මේවට දෙන ප්‍රමුඛතාවය බුද්ධාගම සුරක්ෂිතක පෝෂණය කරනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මං හිතන්නේ අනිත් ඒකෙනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් අනිත් ජාතීන්ට හිත්‍රිදවීමක් කරලා තියෙනවා. දැන් කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගම සුරක්ෂිතක පෝෂණය කරනවා. එහෙනම් ලංකාවේ පළවෙනි විහාරය මේක. එහෙනම් මෙතන කරන්න බෑ මේක. එහෙනම් ඒකෙනුත් දේශපාලන වාසි ගන්න බුද්ධාගම් කාර්යයට කියනවා පෝෂණය කර සුරක්ෂිත කරනවා කියලා, ආරක්ෂා කරනවා. එතකොට මුස්ලිම් මිනිස්සුන්ට, දෙමළ මිනිස්සුන්ට, ක්‍රිස්තියානි මිනිස්සුන්ට ඒක නැද්ද? එතකොට බොරු කරන්නේ. ඒකෙම තේරුම් ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉඳලම මේ මිනිස්සු අඳලා, ඒ මිනිසුන්ගේ තෙල්ලින් බැද්දලා උට්ටල් වෙලා කර වෙලා නැවත නැවතත් ඒ පාර්ලිමේන්තුව 225 ඉන්නේ උන් තමයි නැවතත් ජනතාව තෙලේ දාලා බදින්න දෙන්නේ. ඒ තෙල් වලට අහු වෙන්න එපා, බැදෙන්නත් එපා. මම මිහින්තලේ දායක සභාවේ සමාජික වශයෙන් උපාලි ආනන්ද මම තව දින 10ක් 12කින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා 2331 වෙනි දිනය ඒ පොසොන් උත්සවයේ එළඹෙනවා. ඉතින් මේ වෙනකොට මාධ්‍යයෙන් අපි දැක්කා කිසිම රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැති ඒ අවස්ථාවක අපි මිහින්තලේ ජනතාව වශයෙන් සෑහෙන දුකටපත් වුණා, කනගාටුවකුත් ඇති වුණා. ඊට පස්සේ අපි දායක සභාව වශයෙන් අපි එකතු වෙලා සාකච්ඡා කරා මේ නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා අපි කොහොමාරි මේ පොසොන් උත්සවයේ පෙරහැර ආලෝක පූජාව කරමු කියලා. ඉතින් අපි කල්පනා කරේ මේක රාජ්‍ය උත්සවයක් බවට ගැසට් කරලා තියෙන වෙලාවක ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා මම හිතන්නේ මේකට කැපවීමක් කරන්න නැති වාගේ පේනවා. ඉතින් 225 දෙනාම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේ රටේ ආගම් ભેද නැතුව සියලු ජනතාව. ඉතින් අපි ඉල්ලීමක් කරන්නේ පළමුවෙන්ම මේ 225ට කැපවීමක් කළා. ඔබලාගේ වැටුපහරි මේ මාසේ දීලා මේකට අපිට යම් උපකාරයක් කරන්න කියලා. ඒ වගේම මේක යම් විදිහකින් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුදහම ගෙනපු මිහිඳු මහරහතන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් මේකට මූලිකත්වයේ දැක්වෙ නැත්නම් මේ සාපෙන් බේරෙන්න බෑ කාටවත්.
ඒක අපි අනිවාර්යම කළ යුතුයි. බෞද්ධ වශයෙන් අනිත් ආගමික වශයෙන් අපි හැමෝගම ඉල්ලන්නේ මේකට හැමෝටම ලෝකවාසී රටවාසී සියලු දෙනාටම මේක පුළුවන් ආකාරයෙන් උබලාට එකතු කරලා හරි ඒ කරලා අපිට මේකට මේක මේ නායක හමුදුරුවන්ට එකතු කිරීමක් නෙමෙයි මේ උත්සවය කරන්න මේන ජනතාව ලක්ෂ 20ක් 30ක් මහින අවුරුදු 5කට පස්සේ තමයි මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ. ඉතින් ලොකු සෙනගක් එයි. ඒ ආයට එන ආයට ආලෝකයේ තියෙන්න ඕන, වතුර ටික තියෙන්න ඕන, පෙරහැර කරන්න ඒ විදිහෙන් යන්න ඕන. ඉතින් ඒවට ඉල්ලීමක් තමයි කරන්න. මම හිතන්නේ මේ සියලු මුදල් රාජ්‍ය කල්පනා කරන මේ දිසාපතිතුමා ප්‍රාසිල් එකන්ත මේ මුදල් කා අතට එන්නයි. ඉතින් මේවා විගණන ඕන කරන්නත් පුළුවන්. ඒ හින්දා අපි දායක සභාව වශයෙන් නායක හමුදුරුවත එකතු වෙලා අපි හෙට ඉඳලා මෙන්න මේ කැටෙත් අරන් අපි නගරේ ගම් ගානේ ගිහිල්ලා අපි එකතු කරලා අපි මේ කොහොම හරි මේ පෙරහැර අපි කරනවා කියන විශ්වාසය අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එහෙනම් මං හැමෝගෙම මේ රටේ ජනතාවගෙන් මිල්ලන්නේ ඔබලටත් පුළුවන් විදිහට නගරවල ගම්වල ඉන්න අය එකතු කරලා මෙන්න මේ ගිනුම තියෙනවා, මේ ගිනුම පොදු ගිනුමක්. එහෙනම් මේකට ඔබලාට දාන්න පුළුවන්. දාලා අපි 225ට පේන්න අපි බෞද්ධ වශයෙන් මේ රටේ අපිත් කරා මෙන්න පොසුන් උස්සුවේ කියලා ඔයාලා අය ඕන්නෑ අපිට කියන අපි ඒ උදාර සිතුවිල්ල හිතේ තියන අපි මේක ක්‍රියාත්මක කරමු. එතකොට අපි හැමෝටම මේ මහා විශ්වයේ තියෙන බලය, මේ බුදුදහමේ තියෙන බලය අපි ඔක්කොටම ලැබෙයි. එහෙනම් හැමෝටම බුදු භව අත්වෙන්න කියලා මං ඉල්ලීමක් කරන්නේ. මේකට ආධාර කරලා මේ පින්කමට සහභාගි වෙලා හැමෝගෙම ආශිර්වාදේ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලක් ඉරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක්